අගේ හිත සමාධියට පත් කර ගැනීමට ඉඩකඩ ඉතාම අපහසුයි. කෙසේ උත්සාහ කළ විතිරෙන ගතිය ඉතා දැඩිය මේ සඳහා උපදෙස් දෙන මිනිස් ජීවක කරනවා ඉල්ලීමක් කරනවා. මෙන්න මේකෙන් තේරුම් ගන්න අපි ඉස්සෙල්ලා කිව්වා සමාධියට පත් කරගන්න අපි දඟලන්න අවශ්‍ය නැහැ. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඊට විරුද්ධව තියෙන දේවල් කරනවා. දැන් මේක බලා ගන්න ඕනේ අපේ හිත දිහා අපි බලන්න ඕනේ. විතිරෙන්නේ මොනවද කියලා බලන්න ඕනේ. විතිරෙන මොහොතක් ආපුවා මොනවා කරාද විතිරු. ඒ විතිරෙන හේතු විච ආරමුණ මොකක්ද? අන්න ඒ ටික අල්ලා ගන්න ඕනේ ඉස්සෙල්ලා. අන්න ඒතොර තේරෙනවා සමාගෙ හිත කොමක වැදිලාද මේ විතිරුවානේ. ඇදලා ගන්න මේ පැත්ත. ඒක තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒතොර දකින්න මොනවා හරි ඇලීමට ගැටීමට මුලාවට හේතු විච කාරණයක් ආරමුණ වෙන්නේ. මනා දීයෙන් ඔන්නෝ පරිශීලනය කරගෙන යනකොට සමාගෙ හිත විසිරුනේ අහවල් දේටයි සිටිවිලි ගලන්නේ අහවල් දේ මුල් කරගෙනයි කියලා. අන්න ඒ කාරණේ මුල් වෙලා බලනවා. ඊට පස්සේ බලනවා මං ඒ පිටමද ඇයි මට විතර වටිනාකමක් වෙන්නේ මේ හිත ඇදලා යන්නේ මේ පැත්ත ගැන කල්පනා වෙන්නේ මනසේ බැඳිලා හැදිලා තියෙනවා ඒ පිටමද උපාදානය ඒ උපාදානය කරනසයි ඒ බලපත් වෙනා ඒකට අනුකූලව නම් මේ සිදිවිලි ගලාරන ඒක හරියට ඇති දෙයක් අන්න ඒක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන අන්න ඒ අරමුණ අල්ලගෙන එනේ ඉන අරමුණ මෙනෙහි කරනවා කියන එක නෙමෙයි කරන්නේ එනේ මුල අල්ල ගන්න ඕනේ එහෙම සිදිවිලි ගලා එන්න හේතු වෙන්නේ මොකක්ද ඒකට හේතුව මොකද්ද? අන්න ඒක තමයි සුද්ධ කරගත යුතු දහම. තම අසුද්ධභාවයට පත් කර තම විචිත්ත කරන්න හේතුකාරක වන්නා වරුණ උපාදානීය කරලා තිනවා. ඒකයි හොයාගන්න ඕනේ. ඒක හොයාගන්නේ සිතිවිලි මාලාව පස්සේ යනවා. මොකද්ද අරමුණුනේ මේ සිතිවිලි? උවන කාර්ණ්‍යයන් අර මූලික කරගෙන මේ සිතිවිලි මාලාව පහළ වෙන්නේ. අන්න ඒක දකින්න ඕනේ. ඒක දැකගෙන යනකොට පිළිහෙට පටන් ගන්නවා. මගේ හිත මෙවදු දෙයක් පිළිබඳව හිතිවිලි යනවා. කැකි ආවිලි වඳ වෙන්න පුළුවන් දේපොල ඉඩ කරා වෙන්න පුළුවන් දූ දරුවන් වෙන්න පුළුවන් සාත්‍ෘෂයා කෙනෙහි භාර්යාව කෙනෙහි වෙන්න පුළුවන් තවත් තමයි කියන ගැටලුවක් කෙනෙහි වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් යනවා මේ ගැටලුවක් ආව නැ ගැටීමක් ආව නැ මේ ගැටුනේ ඇලීම විතර බහර වෙන්න තියෙනවා මොකද මේ ඇලීම අන්න මුල හොයාගෙන යනවා ඇලීමට හේතුවක් උනේ ඒක වටිනවා කියලා හිතෙච්ච නිසා වටිනවා කියලා හිතක් ආවේ ඒ පිළවඳ අවිද්‍යාව අවිද්‍යාව නිකම නැ වටිනවා කියලා හිතක් ගන්න මොනවා නිසා? නිත්‍ය වශයෙන්, දුක වශයෙන්, ආත්ම වශයෙන්, හරවත් වශයෙන් වැටෙන දෙ නිසායි වටිනවා කියලා හිතන්නේ ආ. දැන් නිත්‍ය දෙයක්, දුක දෙයක්, ආත්ම දෙයක් ලෝකේ නැහැ කියන එක සත්‍යයි. එහෙනම් මම හිතා ඉන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වැරදිලිලද? ස්වභාවයෙන්ම. නිත්‍යයි, දුකයි, ආත්මයි කියලා. එහෙනම් මේ යථාර්ථය මෙන්න මේ ආකාරයෙන් අනිත්‍යයි. මේ ආකාරයෙන් දුක්ඛයි. මේ ආකාරයෙන් අනාත්මයි. කොහොම සාහත්‍යය මම බලාපොරොත්තු පරමාර්ථය. ඕක බලාගෙන යනකම් අන්න එයාගේ භාවනාව ඉතින් කර්මස්ථානයේ වන්නවා කියන එක නෙමෙයි භාවනාව කියන්නේ භාවනාවට මුල හොයාගෙන නෑ තමන් දැනගෙන. යමක් යමක් නිසා තමාගේ මනස රාගික කරනවාද? ද්වේෂයෙන් ගැටෙනවාද? මුලාවට පත් කරනවාද? ඒ කෝකෙන්ද කියලා බලාගෙන යන එකයි තමන් ඉතලා පරිශීලනය කරන්න ඕනේ. ඒතකොට සමාධියේ සාධකයේ මුල හොයා ගන්න පුළුවන්. විචිත්තතාවයේ මුල. ඔහු ඒක ආකාරව දකින්න ඕනේ ධර්මානුකූලව. ඒතකොට මිදෙලයන්. අරමස්ථාන වාක්‍ය අඳුන බලන විට වාක්‍ය වලවලා ඉඳගෙන බැහැ කියන එහෙම යන්න බෑ. එහෙම යන්න පුළුවන් කට්ටිය එහෙම යන්න. ඒ රාජ විචිත්ත වෙලා යනවා නම් මානසිකත්වය වෙනස් වෙනවා නම් ඒකේ හේතුව ඔහොම හොයන්න ඕනේ. ඒක තමයි කිව්වේ හරියට දක්ෂ ගොකළු දරුවා තමන්ගේ විසිලා ටිකේ හරක් ටික හොයාගන්න මහන්සියක් නැති දැනකට යනවා. ඒ තමයි කොහේ ගියා හරි විපාකෙටම වතුර බෙදෙන්නේ නැහැ කොට කොට. විපාකෙ ඉවසන්නේ වතුර කොණ්ඩ ආපුහා මගේ හරතික මං අල්ල ගන්නවා කියලා තොටු පොළ ළඟ සැකරයි ඉන්නවා. කිසිම මහන්සියක් නැතුව කැලේ හැමතැනම හෙරි හරන් නැතුව ඉඳලා අවස් වෙනකොට කොච්චර දවල් තියෙද කන්ද කැලේට ගියත් විපාකිර වතුර බඳ තොටු පොළ දෙන්න අල්ල ගන්නවා. මෙන්න මේ උපමාව දීලා තිනා ඒ වගේ අපේ හිතවල හෙරි හරන හරතික අල්ල ගන්න ඕන. තොටු පොළ වෙලා ඉන්න. දැන් තොටු පොළ මොකද කියලා බලා ගන්න ඕන. තොටු පොළක් තියෙනවා මොකද්ද? මම බලාපොරොත්තු වෙනවා දහම් සාන්තියේ නිවන මුල් කරගෙන නිදහසේ අවධානයෙන් ඉන්නවද නැත්නම් ඒකට බාධා වෙන්නව රාග අදහස් මොනවද ඉන්නේවත් ද්වේෂයෙන් දුෂ්ටි අදහස් එනවත් මුලා අදහස් එනවත් අන්න සිටිවිලක් එනකොටම අල්ලා ගන්නවා මේ සිටිවිල මොකක්ද ආර මෙන්න මෙහෙම සිටිවිලි මාලාවක් ආවා ඇයි මේ සිටිවිලි මාලාව කුමක් මුල් කරගෙනද අරමුණ මොකද්ද අන්න බලාගෙන යනවා ඒ පස්සේ
ඊට පස්සේ සමාදම තියෙනවා කැකියාව පිළිබඳ ප්‍රශ්නයක් දේවෝපිය පිළිබඳ ප්‍රශ්නයක් දරුවන් පිළිබඳ ප්‍රශ්නයක් ඊරකඩම් පිළිබඳ ප්‍රශ්නයක් තමගේ හැඟීම් පිළිබඳ ප්‍රශ්නයක් මොනවා හරි කමක් ආපු දෙය අල්ල ගන්න මෙන්න මේ අල්ල ගත්තා දොඩුගොල් දෙලා ඉඳලා හරක තමගේ හරක අල්ල ගත්තා වගේ අලන්නේ හිත ඇතුලේ හැටි කරන් වල් හරක අල්ල ගත්තා අල්ල ගත්තා නම් මොකද කරන්නේ एक हदाकत प्रदेश अन्नी अर मुखा अर वाद्य मत मुदाई गति मुखा अन्न अल्ला अन्नी तमेंट बाधक समस्त निबंध की विद्य बाधक पंच निवारण दुर्कर समाधि विद्य बाधक अल्लाह वो बाधक बेट ये बाधक बाधक एक वटिवाजी दृष्टि की अल्लाह නවතිනා දෙයක් වටිනවා කියන එක අල්ලා ගැනීම අවිද්‍යාව. අවිද්‍යාවේ නිගමනේ තමයි මේක වටිනවා කියන දෘෂ්ටි. නමම ඒක වටිනා කියන දෘෂ්ටි අහ කරගන්න අවිද්‍යාව ඒකේ අවිද්‍යාව දුරු කරන්නේ. මම අල්ලාගත් එක යම් අවිද්‍යාවක් ඇද්ද ඒක දුරු කරන්නේ. ඉතින් අල්ලාගත් එක නිත්‍යද නැපද ආත්මද? අවිද්‍යාවෙන් ගත්ත තීරණේ ඇවිල්ලා තියෙන ඕකයි. ඒක අනිත්‍යද දුක්ඛද ආත්මද? මොකද යථාර්ථය? අනිත්‍යයි දුක්ඛයි නැත්නම් කියන එකයි තියෙන යථාර්ථය. අනේ අනිත්‍ය දෙයක් දුක්ඛ දෙයක් අනත්ත දෙයක් නේද මම මේ අල්ලාගෙන වටිනවා කියලා හිතාගෙන පුතාගෙන දුවගෙන දීපොල ගැන ඉඩකඩම් ගැන ඔය බලාපොරොත්තු දැන් කොයි කාලයක් තිස්සේ මම මෙහෙම බලාපොරොත්තු අනත්ත සංසාරي ඇති කරන්නේ නැද්ද මේ බලාපොරොත්තු අරගෙන ඒව රැකගන්න පෝෂණය කරගන්න මට ඕන හැටියට වාස්තර කොච්චර දඟලලාද අසාහනෙට වත් වෙලා වෙහෙතිලා බැලලා ගියා නිසා මට සාර්ථකත්වයක් ඒ අදහස් වලින්වත් ඒ වැඩ වලින්වත් ගෙනත් දීලා නැහැ දුක අසහනේ ගොඩනගෙන හිටා වැහිලා ගිහිල්ලා මට දුක් දුනා මං දුක් විඳා නිසා වෙන ලැබුණු සාහනයක් ලැබිලා නැහැ එයා ඒ જાතිය එකක් නේද මම තව ඉදිරියට පොරවද්ද මේ ඇවිදලා තියෙන්නේ පුතා කෙනෙක් බලන්න ඕනේ දුව කෙනෙක් බලන්න ඕනේ ආදි වශයෙන් විවිධාකාර දේවල් ඇවිදින්නේ මේ වද දෙන්නේ ඒකක් නේද ඊට පස්සේ තාම බලනවා සීක මොකද මගේ හිත ඇතුලේ පුතා රැකවන්න වේවා කියලා පුතා රැකවන්න ඒක හම් වෙන්නේ නැහැ දොර හැකවරන ලැබේවා මං හකින්නවා කිය කියන එක වෙන එකයි. ඒ AI ගෙනා කර්ම මාර්ගයේ ඒගොල්ලෝ ගෙනියනවා. මට කරන්න පුළුවන් ඉස්සලා උදව්වක් දෙනවා උපදෙස් දෙන්න ඉස්සලා. ඔයිටලා මං හකින්ද? දේපොළ ඉද කරා. ඉතින් දේපොළ ඉද කරාමනේ අයිති වාටිකම් නීලකල යම් යම් ක්‍රම හතාවල් ලෝකෙ දිනවා ඔක්කොම ලෝකේ හදාගත්ත දේවල්. ඒව රනුව ඒව විසඳෙන්නේ. ඊ මම හිතුවට දුක්ුණාද? ඒවා විසඳන මාර්ගයක් නෙමෙයි ඒව. යම්කි ඥානාන්විතය කරන්තින උපක්‍රමයක් තියෙනවා නම් සාම්‍ය ප්‍රයෝගය හරියට කරන් තිනවා ඒක කරලා ඒක තිබෙන ප්‍රශ්නේ විඳ අයි කරගන්න පුළුවන් නෑ එහෙම කළේ අයි කරගන්න ඒතර එක ප්‍රශ්නයක් මේ නැටි අවුලක් හිතේ පතුලවගෙන නෑ මොකද මේ ප්‍රශ්න වල ලොකු ඉදී මේ ඔක තමම හිතා බලන්න ඕන සමහරවල් හිත නොවේ දෙයක් ගැන හිත වෙයිගෙන කැක ඇති කරගෙන එහෙම නොවේ දුක් වෙන්නේ ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ අන්නේවා මොකද්ද මම මේ දුක විඳි ගොඩ ලගා ගත දුකද ඒක කවදාවත් නිකන් දුක් දෙන්නේ අල්ලා ගන්න නිසායි දුක් දෙන්නේ අල්ලා ගන්න වටිනාකමක් තියෙනවා හිතෙන් දුක් විඳින විදිහට ඒක සාර්ථක ප්‍රතිඵලයක් සාර්ථක පිළිතුරක් මේ විදිහට ධර්මානුකූලව දීකලා බලන්න ඕනේ දීකලා බල හරියට ඇත්ත දැකලාට පුළුවන්කම ලැබෙනවා යථාර්ථය අවබෝධ කරගත්තාම අසාරණිය පස්සේ මම මෙච්චර කල් නිකන් හිතේ හිතේ පොඩි පොඩි දුක් වුණා වැඩක් නැහැ ඒක විසඳලා ගන්න ඒක විසඳුවට පස්සේ ආයි ඒක වද දෙන්නේ ආයි වෙන තව හිතේ ඉලක්කේනවා මකත් ඒගලාගෙන ආවා. හිත ප්‍රහාදිත විරුද්ධද? නිවි තැනසීම සාන්තයි ප්‍රණීතයි කියලා හිතාගෙන මං ඉන්නකොට ඒකට විරුද්ධව ආව තව එකක් ආවා. මොකක්ද ඒ ආව? ලගත්තා ඒක. අන්න ඔය විදිහට සමාජීය හැඟවිලා තියෙන හත්තු අල්ලා ගන්නවා වගේ. හැඟවිලා තියෙන ආස්වාද කොහොමද ගන්නද කියන අවිතිය. හැඟවුණු ආස්වාදය අල්ලාගෙන ප්‍රසආස කරන්න කියලා. ඔන්න හැඟවුණු ආස්වාද. ඔයා දැක දැක යථාර්ථයෙන් දැකලා ධර්මයෙන් දැකලා ප්‍රසආස කරලා ගන්න. මෙන්න මේ වැඩි එක තැනකින් ගොඩකලා යෝග්‍ය සීය කරනවා. අතිවත්තානිය වැඩෙනවා ධර්ම මාර්ගයේ අවබෝධය. අපි ඒක තියලා ඉඳලා තමයි ගුරුතුම ගන්නයි අරින්දා යෝගකර හිත තියාගෙන ඕක කර කර ඉන්න ගියොත් එහෙම. අර කියන ධර්ම අවබෝධය ලබා ගන්න න්‍යාය වාග්ය වෙහිලා. අපි වෙන කත්ත කියනවා වේ. ඉතින් ආර්ය ආස්වාදයයි ආර්ය ප්‍රසවාදයයි ලැබෙන හැටි අයින් කරන හැටි දැනගන්න ඕනේ. හැඟවුණු සතුන් අල්ලා ගන්නවා හා සමානව හැඟවුණු ආස්වාස අල්ලන්න කියනවා. අල්ලන්නේ ඒ විදිහට. ඒක පස්සාස කරලා දානවා. ධර්මයේ දෙලින් පස්සාස කරලා දානවා. ඒ කාවේ කත්ිනා ඒක අල්ලා ගන්නවා ඊළඟට. ඒකෙන් එක තියෙනවා. අන්තිමට බලන්න තේරෙන්න පටන් ගන්නවා. දෙක තුනයි මේ ප්‍රශ්න වෙලා තියෙන හිත්වල ගොඩක් එහෙම ඇතිලා නැහැ. ওই ටිකම තමයි මේ කර්කෝ කර්කෝ වදදී. ওই දෙක තුන අත්හැරලා ගියාට පස්සේ බුද්ධිලා නිදහස්.
ඉතින් මනා සිහියෙන් ඉඳලා හිතන් තමන්ගේ සිතිවිලි වලින් අල්ලා ගන්න ඕනේ අදහස්. කුමක් කුමක් මුල් කරගෙනද මට මේ වද දෙන්නේ? සිතිවිලි ගලා ඉන්නේ. විචිත්ත කරන්නේ. අන්නේ මුලල්ලාට අතර පස්සේ වුණා. ඒක යථාර්ථයක්. නිත්‍ය දුකාත්ම වස්තුවක්. අනිත්‍ය දුක රැත්තේ වැටෙන එකක්ද? මට හරියක් ගෙන දෙන දෙයක්ද මම මේ අල්ලාගෙන ඒක පස්සේ ඇඹරි ඇඹරි තව යන්නේ. අන්නේ දිගට දිගට ඒක හොයාගෙන යන්න ඕනේ. බලාගෙන අගමුල හොයාගෙන තවම අල්ලා ගන්න ඕනේ. මුල මැදක දකින්න කිව්වේ ඕකයි. මේ කොහොමද හටගත්තේ? ආපු අදහස් බල. මුල දකින්න. ආස්වාදයේ මුල. කුස්නේ නෙමෙයි. තමන් ඇතුළු කරගෙන තිබුණේ තෝ ලෞකික වස්තුව, ලෞකික ධර්මතාවය ප්‍රතිදී. ඕක අනාදීව පටන්ගෙන ඇතුළු කරා. කොයි කාලෙද හටගත්තේ? කොහොමද ඒ අදහස ආවේ? දරුවා ගැන. කොයි කාලෙද? දරුවා පානකට පස්සේ ප්‍රශ්නේ වුණේ. ඊට ඉස්සෙල්ලා තිබුණේ නැහැ නේද දරුවාගේ ප්‍රශ්න? අන් දරුවා පාන කාලේ පටන් ගත්තා මුල දැක්ක. කොහොමද හටගත්තේ? මේක මගේ දරුවා, මගේ දරුවා, මගේ දරුවා ඔකම තමයි මගේ හිතේ තිබුණේ. ඒ විස්තරේ මා ජීල්ලා ලීලා දිලා මේක මගේ කියන සංඥාවට ගොඩ ගැහිලා වෙලෙට හරියම කම්පනියක් ඇති කරන්න පටන් ගත්තේ මගේ දරුවා කියන හැඟීමක් එක්ක. ඉතින් ඕක වැටුණා මේ කාලේ වෙනකොට මෝරලා මගේ දරුවා කියන කේම පිළිලා ඉවරයි. දැන් ඒකේ අර තමයි මට මේ වද දෙන්නේ. දැන් වද දෙන එකක් මගේ කියලා අල්ලගන්නේ නැහැ මම මේ තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය හම්බුලා තියෙන හැනසමක්. මගේ දරුවා කියන ආව දෘෂ්ටියේ අවසානයේ දැම්මම වෙනවා වදයක්. පොඩි වදයක් නෙමෙයි. මෙහෙම එකක් අල්ලා ගත්තට පස්සේ නෙමෙයි මේක සිද්ධ වෙන්නේ. දැන් ගන්න පියර මොකද? අල්ලා ගත්ත එකේ යථාර්ථය වල්නවා. මගේ දරුවා කියලා ඉඳන් ගත්ත එක මගේ වෙනවා. මේ කය මගේ වෙනවා. මගේ කය කියන එකයි මගේ දරුවා කියන එක දෙකේ වැඩිපුරම මගේ කියලා මම දෘෂ්ටි දාගෙන ඉන්නේ කොහොමද? මගේ කය කියන එක. ඒක මගේ වෙලා තියෙනවා. මේ කයවත් මගේ වෙලා නැත්නම් මගේ දරුවා මගේ වෙනවා. එහෙනම් මං ඉන්නේ මුලාවක. මාගේ ඉතු කරේදී යම් යුතුක වාක්‍ය ඇද්ද මේ කායකත් ඉතු කරනවා ඒ දරුවා කියන කායකත් ඉතු කරනවා ඔය ගහන්නේ අපි එහෙම නෝ කරන්නේ ඔන්නේ ධර්මානුකූලව සිහි කරන්න පටන් ගන්නවා ඉතින් මේ කය කැඩලා විදිලා විනාශේලා ගියත් ඒකේ උරුමදී ඒකට වෙනවා ඉතින් ඉතු කරලා ඉතු වාක්‍ය ඇද්ද හොදනවා පිය දානවා ඔක්කොම කරනවා ඉතින් ඉස්සෙල්ලා දේ පරිගුණහම කණ්ඩ දෙනවා ඉතින් මේ වගේ මගේ කිව්ව අනික් කනලා කරලා තියෙන්නේ ඒ ටිකමයි ඒකට වෙන දෙයක් ඒකට උරුමදී වෙයි මට කරන්න පුළුවන් යන්නේ ඉතුකමක් කළේ තියෙ මක් ඇද්දේ ඒ ටික ටික හිත කරලා දෙනවා ඔය මෙහා මොකද මගේ දරුවා කියලා අල්ලන්නේ අනි ධර්ම අනුකූල දකින්න පටන් ගන්නකොට ක්‍රමක්‍රමයෙන් සංසිඳිලා ගිහින් ඒ අදහස හිතිර යනවා ඊට පස්සේ සමන්තෙ එතකොටම දකින්න පටන් ගන්නවා ලෝකයේ දිනිදාහ දෙන්නව මමත්වයේ පස්සාත කර දැම්මහ කොයිතරම් නිදහ අත්ඇදිල්ලක් ලැබුණාද ඒතම් සම්සං ඒතම් පන්නේ ඒකම සාන්තය ඒකම ප්‍රතිපයි අත්ඇරීමේ වෙන්නේ සාන්තිය ලැබුණා අනේ යථාර්ථය දකින්න හැ එතන නිවන ආශාස කරමින් ලෝකේ පස් ආශාසකලා ඔන්නෝක කරගෙන යන සමාජයේ තීරු වලින් හොයාගෙන ඔහු බලයින් දැරි නිවන අවබෝධ කරගන්න අකම්පි බායට හම් වෙනවා මේ එකයි ගහ කරන්නේ ඉතින් ඊතරවම වැටි ඉන්නේ දැඩි ගති ලක්ෂණ ඇති වෙන අරමුණ හොයලා ඒ අරමුණේ අසාරත්වය බලන්න පුරුදු වෙන්නේ